guys, good morning. Welcome to Sandu Rosare Life, our YouTube channel. අද 2023 සෙප්තැම්බර් 24. අද ඉරිදා දවසක්. ඔන්න දැන් චුට්ටකට කලින් තමයි මම නැගිට්ටේ. දැන් ඇත්තේ උදේ 6:45 විතර වෙලාව. අද පුංචි වැස්සක් ගිහින් තිබුණ නිසා මට උදේ මිතුරතු ගන්න නම් තිබුණ නැහැ. මම දැන් යන්නේ හොඳ වතුර වීදුරුවක් බොන්න. ඔයාලත් පුරුද්දක් විදිහට මතක තියාගන්න උදේ නැගිට ගමන්ම හොඳ වතුර වීදුරුවක් බොන්න. මොකද අපේ ශරීරය නිින්දෙදි ගොඩක් වෙලා වතුර නැතුව තමයි තිබුණේ. ඉතින් ඒක නිසා මම හොඳ වතුර එකක් බීලා දැන් නැස්ති වෙන්න මගේ ටී එක බොන්න. මගේ ගමේ තියෙනවා ළමයි පිටරටින් බඩු ගෙන්නන තැනක්. ඒ කියන්නේ ඇත්තටම ෆුඩ්ස් ඒ වගේම පර්ෆියුම්ස් ක්‍රීම් වර්ග ඒ වගේ ගොඩාක් දේවල් ඇඳුම් හැමදේම වගේ එක්ස්පෝර්ට් කරන තැනක්. ඉතින් ළඟදී ඒකට ගිය වෙලාවේදී මම මේ බිස්කට් එක ගත්තා. ඉතින් ඒකත් මේ විදිහට රස බැලුවේ අද තමයි. ඒකටත් මම ගොඩක් ආසයි, හොඳ රසයක් තිබුණා. ඊළඟට මම ලෑස්ති වුණේ ඊගත්ත රෙදි වගයක් තිබුණා, ඒ ටික නමාගත් එක. ඉතින් නමාගෙන ඒකත් මම මේ විදිහට කබඩ්ස් වලට දාගත්තා. ඔයා වයිෆ් කෙනෙක් නම්, ඔයා ගෑනු ළමයෙක් නම්, ඔයා අම්මා කෙනෙක් නම්, ඉතින් ඔයාටත් මේ වගේ ගෙදර ඇති ඔයාට මෙන් වෙච්ච වැඩ කොටසක් කරන්න. මම හිතන්නේ නම් ඔයාගේ වැඩ කොටස ඔයා ආසාවෙන්, ඒකේ ෆයිනල් ලුක් එක දකින්න ඔයා ආසාවෙන් ඉන්නව නම් මම හිතනවා ඔයා ඒ ඔයාගේ වැඩේ සතුටින් කරයි කියලා. ඉන්නකෝ ඔයාලටත් මට අලුතෙන් හම්බ වෙච්ච ස්නේක් ප්ලාන්ට්ස් ටික පෙන්වන්න. ඉතින් මේවා මට ඇත්තටම මගේ නේබර්ස් ඇන්ටි කෙනෙක් තමයි දුන්නේ. ඉතින් මම හරිම ආසයි මේ විදිහට මේ ස්නේක් ප්ලාන්ට්ස් වලට. මේවට ස්නේක් ප්ලාන්ට්ස් කියනවා, ඒ වගේම ඔක්සිජන් පැල කියලාත් කියනවා. ඉතින් මේ පැල සාමාන්‍යයෙන් කියන්නේ පැය 24ම ඔක්සිජන් දෙන ප්ලාන්ට් එකක් කියලා. ඉතින් මම මේ විදිහට අලුතින් පෝච්චි ටිකකුත් හස්බන්ඩ් කියලා අරගෙන මේ විදිහට හිටවගත්තා. මේ තියෙන්නේ මෙන්න මේක රෙඩ් කලර් එකක් ළමයි. ඉතින් ඊට අමතරව මේ තියෙන්නේ මගේ කිචන් එකේ මම තියාගත්ත පැලේ. ඉතින් මේ විදිහට මම ස්නේක් ප්ලාන්ට්ස් ගොඩාක් හිටවගත්තා. ඒ වගේම මේ තියෙන්නේ මගේ පරණම ප්ලාන්ට් එක. මේක මම සාලින් තියලා තිනවා දැන් ගොඩාක් කල් මේ ප්ලාන්ට් එකට. දැන් මම ලෑස්ති වෙන්නේ හස්බන්ඩ් හම්බ වෙච්ච ඕඩර් එකකට අදාළව ෆොටෝ එකක් ෆ්‍රේම් කරන්න. ඉතින් ඔයාලත් දැකලා නැත්නම් ඔන්න ඔයාලට බලන්න තමයි මම මේක ෂෙයා කළේ. ඔයාලත් ස්ටුඩියෝ එකකට ෆොටෝ ෆ්‍රේම් කරගන්න දුන්නොත් එහෙම මේ විදිහට තමයි ෆයිනල් වෙන්නේ. හරි, ඔන්න ඉතින් ඊට පස්සේ මමයි හස්බන්ඩ්යි හස්බන්ඩ්ගේ මහගෙදර යන්න පිටත් වුණා. ඔයාලා දන්නවනේ අද සන්නේ, ඉතින් හස්බන්ඩ්ගේ මහගෙදර යන දවසනේ. එහෙනම් ඉතින් අලුත් බ්ලොග් එකකින් ඉක්මනින් මුණ ගැහෙනකන් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. අමතක නොකර ධර්ම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ගොඩාක් ආදරේ. බයි.